ඔබ දන්නවා මේ වෙනකොට විද්‍යාව ඉතාමත්ම දියුණු මට්ටමක තියෙනවා. ඒ හින්දා සංගීත ශාස්ත්‍රයේට විශාල පහසුකම් ලැබිලා තියෙනවා. විශාල වශයෙන් බාණ්ඩ තියෙනවා. දැන් මෙතන වේදිකාවේ ඉන්නේ 3 දෙනයි වාදක මණ්ඩලයේ. ඒ වුණාට එක්කෙනෙක් බාණ්ඩ 100ක් ඇසුරු කරනවා මේ තාක්ෂණයේ තියෙන දියුණුවත් එක්ක. මේක හොඳයි. පරණ විදිහට බැලුවොත් වාදක මණ්ඩලයේ තව 10 දෙනෙක්වත් වේදිකාවේ ඉන්නවනේ සින්දුවකට සංගීත සපයන. ඒ වගේම සංගීත භාණ්ඩ විශාල වශයෙන් තියෙනවා දැන්. ලෝකේ පාවිච්චි කරන ඕන දෙයක් විනාඩි දෙකක් ඇතුළත අන්තර්ජාලයට ගිහලා තෝරාගෙන ගෙන්න ගන්නත් පුළුවන්. ඒකත් හොඳයි. ඒ හින්දම සංගීත කණ්ඩායම් ඉන්නවා දැන් 200කට වැඩි. මේ ඉන්නේ රසය බෙදන්න. මට මතකයි පොඩි කාලේ අපි අවුරුදු 12-13 වෙනකොට ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි අනේ සංගීත ප්‍රසංගයක් පවත්වන්නේ. හරි ආසයි මේක ගමට ළඟම තියෙන නගරෙට එනවනම් ගිහිල්ලා පැදුරක් එලාගෙන ගහක් යටට වෙලා එළිය වෙනකන් ඔය සින්දු අහලා එම්.එස්. ප්‍රනාන්දු, මිල්ටන් මල්ලවආරච්චි මෙයා කියන ගී දහලා ගෙදර යනවා. දැන් මේක එන්නේ ටික ටික වෙනස් වෙලා මියුසිකල් නයිට් කියලා ආවා. දැන් මෙගා බ්ලාස්ට්. මේ නම ඇහෙනකොටම දිනේ දැක්කම පොලිසියෙන් වෙනම ප්ලැටුන් එකක් හදනවා එදාට දාන්න. ඉස්පිරිතාලේ කාර්ය මණ්ඩලේ වෙනම වාට්ටුවක් වැහැත්ති කරනවා මේ එදාට. ගිලන් රටේම සූදානම් කරලා තියන්නේ මෙගා බ්ලාස්ට් එක දවසට. ජනවාරි මාසෙ තිබ්බ තඹුත්තේක මේක. ඒකේ නම අමුතුම නම ෆුල් බ්ලාස්ට්. මට දිනේ මතක නැහැ ජනවාරි මාසෙ තිබ්බේ හරියට රෑ 12 වෙනකොට නමුත් එක විශ්පිරිතාලේ 8 දෙනයි කඩුවේ පාර ගත්ත එක්කෙනා ගියා දෙන්නේ අනුරාධපුර මහ රෝලට. 14 දෙනෙක් පොලිසිය. උදේම ගිහලා අල්ලගෙනව කට්ටිය. මං එහෙම කියන්නේ දැන් බලන්න මේ මෙගා බ්ලාස්ට් එක ගිහිල්ලා ඒ කොහේ හරි තැනක සංගීත භාණ්ඩ ටික සකස් කරන. ඊට කලින් පූර්ව නිවේදනය දෙනවා. අර නාලිකාවලින් ෆන් එකට සෙට් වෙන්න කැමති නංගිලා මල්ලිලා ආච්චිලා සියලා අක්කලා මල්ලිලා ඉන්නවනම් අහවල් දවසේ අහවල් පිටරේට ඉන්න අපි එදා ඔරිජිනල් එම්ජී ඔරිජිනල් සුරේන්ද ඔරිජිනල් අමිලා එක්කෙනවා කියලා. මොකද එහෙම කියන්නේ දැන් හොරුත් ඉන්න ඔය ඇස්සේ ගිහිල්ලා. සින්දු කියන මම අහවලා කියලා. එතකොට සංගීත භාණ්ඩ ටික සකස් කරගන්න මෙන්න මේ විදිහට ඇහෙනවා සද්ද පැය දෙකක් විතර. පරණ කඩු හොයනවා, බයිසිකල් චේන් හොයනවා, උල්පිහා හොයනවා. වැඩි ඈතක් යන්න ඕනේ බලන්න මේ 31 වෙනිදා මාතර 30 ගොඩ කපුදුවේ රෑ 12 වෙනකොට අවුරුදු 12 කොල්ලට අයින්නවා කිහියේ. පත්‍ර තුනක තිබ්බ විස්තරේ මම කියවලා කියවලා බැලුවා කවුද ගෲප් එක හොයාගන්නේ එදා ප්ලේ කරපු එකකවත් ඒක නෑ. හේතුව තියෙනවා හෙල්මට් එකක් ඇඟේ වැදුනා කියලා. හෙල්මට් එක බයිසිකලේ තියලා යන්නේ නැහැ නේ. අපි අරන් ගිහිල්ලා අර නටනකොට වැදුනා. වැදුන ගමන් බැලුවා, රැව්වා, ගත්ත අපි යන්න අයින්කොට පොඩි එකෙක් ගියත් වැදුනා. දැන් ඔබටත් ඔයකම කරන්න තියෙනවා ඉතින් සංගීත ප්‍රසංග තුලදී. දැන් මෙගා බ්ලාස්ට් වල සින්දුත් තියෙනවා. මට ගෙදරට ඇහෙනවා සින්දුවා. ගෙදරින් ඉඳන් අහගෙන හිටියා. වඩමට නලල තියා සුදු වැලි කැට පිටාර යන්න සුදු ලංගිය මට පුළුවනි එළි වෙනකන් උනත් හඳන්ද සෑයේ බිම දෙදන තියා පොරොන්දු වෙන්නම් පණ මෙන්න නුඹ වෙනුවෙන් කුංචි එක මගේ අස් දෙක වගේ රැක ගන්ද. දැන් මේක ඇහෙනවා ගෙදරට. මම බැලුවා මොකද්ද කියලා. බලන්න මේ කියන්නේ නංගි මරුණා කියලා කියන්නේ. දැන් මේ දවස්වල වහිනවනේ ඕන මඩ ගොඩක මේක නරක කියනකොට නටනවා.
මල්වඩ මට නලල තියා සුදු වැලිකට පිටාරේ යන්න සුදු නංගිය මට පුළුවනි එළිය වෙනකන් උනත් අඬන්න. එහෙම කීකේ නටන්න සෑයේ බිම දෙදෙන තියා පොරොන්දු වෙන්නම් පණ මෙන්න නුඹ වෙනුවෙන් පුංචි එකා මගේ දෙක වගේ රකගා. පදමාලාවෙන් අඬනවා කට්ටියම නටනවා. මෙගා බ්ලාස්ට්. දැන් මේ නංගි මිය ගියා කියන එක කියන්න බැයිද ගීතෙන්? පුළුවන්. එහෙම කියලා තියෙනවා. දැන් බලන්න මේක ගීතේ ලියන්නේ අධිනීතිඥ රම්බණ්ඩා සෙනවිරත්න. කපුගේ තමයි සංගීතවත් කරලා කියන්නේ. මේකට ගන්න මේවර කෙලිය. ඔන්න බලන්න අපේ ජනස්තුතිය ගීතයේ තියෙනවා. මේවර කෙලිය කියන්නේ ජන ක්‍රීඩා විශේෂයක්. මෙතනදී සෙල්ලම් කරපු හැටි අපේ ආදි කාලේ ජනතාව. ඒ කාලේ මොකද තිබුණේ? FB නෑ, මොකක්වත් නෑ, රේඩියෝ එකක්වත් නෑ. නමුත් විනෝදාස්වාදය ඒගොල්ලෝ තිබුණා කළා. සාරසදිසි පෙති පේර මෙලෙන කල මල්ගිය දෝ මගේ මේවරයා නැනෝ නුඹ පාලු බෙදරුවන් පල් අප දුටුවේ නැත මේවරයා කොසතු කන්දේ කොස් කදනා කල මල්ගිය දෝ මගේ මේවරයා සතුට සෙල්ලම් කරපු හැටි ඉස්සර අපි මුතුන් මිත්තු කෙනෙක් මිය ගියාපම ඇයි අඬන්නේ? අන්න විද්‍යානුකූල අපේ මනස ඇති වෙන්නේ දුක. සමීප ඇසුරට තමයි කඳුළු වෙන්නේ. නැත්තම් ඔය බැනර් එල්ලලා තියෙන හැම මලකෙකටම යන්න දෙපා අපි. යන්නේ නැහැ. යන්නේ ඒ හදවතේ තියෙන වේදනාවට යන්නේ සමීපකම. අතීතයේ අපි කරපු ගණදෙනුව තමයි මලකෙදරි ඉස්මතු වෙන්නේ. බලන්නකො අඬනකොට මොනවද කියන්නේ කියලා. හොඳට බලන්න මම මැරුණේ කොහොඳයි කියලා අඬන්නේ නැහැ. අඬ අඬ කියන්නේ සම්බදතාවේ. එතකොට කපුගේ කරන්නේ මේ සම්බදතාවේ මතු කරන්නේ මේක මන්දගාමී කරනවා.